සොඳුරු දැන් සොයා යන නවාතන කලාකෙත ආයුබෝ වේවා කලසෙත් මුදුන් වේවා දෝස දුරු වේවා සක්‍ර මහ බඹු ආයෝ බෝවා සුබ උදැසනක් වේවා ඔබට වෙනදා වගේම අදත් සෙනසුරාදා දවසේ අපි සූදානම් වන්නේ කලාකෙත වැඩසටහන ආරම්භ කරන්න කලාකෙත වැඩසටහන හරහා අපි කතා බහට ලක් කරන්නේ දේශීය කලාංග පිළිබඳ අදත් එවැනිම මාතෘකාවක් පිළිබඳ කතා බහ කරන්න තමයි අපි සූදානම් වන්නේ අද වැඩසටහනේ මාතෘකාව බවට පත්වන්නේ දේශීය සාම්ප්‍රදායික නර්තන කලාව සහ ගොක්කොල කලාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ කතා කිරීමට මේ පිළිබඳ කතා කරන්න අපිත් සමග සම්බන්ධ වෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ උපාධියලත් දැනට වෘත්තිමය වශයෙන් ගුරුවරයෙකු ලෙස කටයුතු කරන වාග්ය රණසිංහ ගුරුපියාණන් ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ උපාධියලත් දැනට ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කරන ගොක්කොල නිර්මාණ පිළිබඳ ශිල්පීය දැනුමැති ඉසුරු ලියනගේ මහතා ඔබ දෙපළව ආයුබෝවන් කියලා වැඩසටහනට පිළිගන්නවා ආයුබෝවන් මුලින්ම මම යොමු වෙන්න කැමති වාග්ය සර්ගේ පැත්තට සාම්ප්‍රදායික නර්තන කලාව කියන්නේ මොකක්ද මේකේ ආරම්භය සිදු වුණේ කොයි කාලෙද කියලා මුලින්ම සාකච්ඡා කරමු අපි මුලින්ම සම්ප්‍රදාය කියන වචනය ගැන ගත්තොත් සම්ප්‍රදායක් කියන්නේ කාලාන්තරයක් තිස්සේ යම් කිසි ජන කොට්ටාශයක් විසින් සම්මතව පවත්වගෙන ආපු යම් කිසි ක්‍රමවේදයක් කියලා සරලව නිර්වචනය කරන්න පුළුවන් යම් කිසි ජන කොට්ටාශයක් කාලාන්තරයක් පටන් යම් කිසි කාර්යයක් හෝ යම් කිසි චාරිත්‍රයක් හෝ යම් කිසි දෙයක් සම්මතව පවත්වන් ඉනවනම් අපි ඒක ටික කාලෙකින් කියනවා සම්ප්‍රදායක් කියලා. එතකොට අපේ දේශීය නර්තනයත් ඒ වගේ දේශීය නර්තනය කියන දේ පියාගෙන් පුතාට පියාගෙන් පුතාට ওই විදියට අතීතයට ඇදී ගිහිල්ලා ඒ ආපු ගමන් මග අපි පාරම්පරික ශාස්ත්‍රයක් එහෙම නැත්නම් සම්ප්‍රදායක් කියලා හඳුන්වනවා. දැන් ඒ පාරම්පරික ජන කලාව අපිට ලෝකෙට අපේ කියලා කියන්න පුළුවන් අපිට අයිති අපේකම කියලා කියන්න පුළුවන් සම්ප්‍රදායක් බවට අපට පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ කලාවේ ආරම්භය ගැන කතා කරොත් අපේ දේශීය නර්තන කලාවේ ආරම්භය ශාන්ති කර්මවලට තමයි සම්බන්ධ වන්නේ. දේශීය නැටුම් කලාවන් ගත්තොත් ඒවායේ අත්මුල් තියෙන්නේ ශාන්ති කර්මත් එක්ක බැඳිලා. එතකොට මේ ශාන්ති කර්ම ආරම්භය ගැන කතා කරොත් ඒව සම්බන්ධව පුරාවෘත්ත කතා තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒකේවත් සාම්ප්‍රදායිකව ජනප්‍රවාද වලින් ආපු කතන්දර. නමුත් අපිට පිළිගත හැකි ලිඛිත මූලාශ්‍ර එහෙම නැත්නම් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර හම්බෙනකොට ඒ පුරාවෘත්ත කතයි ඒ මූලාශ්‍රය අතර යම්කිසි කාල පරස්පර තියෙනවා. කෙසේ වෙතත් මේ සාම්ප්‍රදායික නර්තන කලාවන්හි ආරම්භය ගත්තොත් දැන් අපි උඩරට නැටුම් සම්ප්‍රදායෙන් කිව්වොත් උඩරට නර්තන සම්ප්‍රදායේ ආරම්භය එහෙම නැත්නම් උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රභවය කියලා අපි කතා කරන්නේ කොහොඹා යක්කංකාරී ශාන්ති කර්මයේ ආරම්භය. පඩුවස් දේව රජුරවන්ට වැළඳුණු දිවි දෝෂය කියන ඒ රෝගය සුව කරන්න මලය රජතුන් කට්ටුව ගෙන්වලා කොහොඹාකංකාරී ශාන්ති කර්මය කරා. ඒ අතීතයේදී කිව්වේ 65 මංගල්‍යය කියලා. ඒ 65 මංගල්‍යයෙන් එක් මංගල්‍යයක් විදිහට අද කොහොඹාකංකාරී ඉතිරි වෙලා තියෙනවා. ඒ කොහොඹාකංකාරී ශාන්ති කර්මය තමයි උඩරට නැටුවේ මූලික ආරම්භය වෙන්නේ. නමුත් පඩුවස් දේව රජුරවන්ට මේක කරා කියලා කිව්වට මේ සම්බන්ධ ලිඛිත මූලාශ්‍රම් වෙන්නේ අපිට කෝට්ටි යුගයෙන් පස්සේ. පඩුවස් දේව රජු ඉන්නේ ප්‍රාග් බෞද්ධ යුගයේ අනුරාධපුර යුගයේ. නමුත් අපිට ලිඛිත මූලාශ්‍රම් වෙන්නේ ඊට ගොඩාක් පසුව කෝට්ටි යුගයේ සියභාෂ්ණ මල රජ කතාව කුණිනියස්න වගේ මේ කෘතිවල තමයි අපිට ඒ පිළිබඳව හම්බෙන්නේ. කොඹා කංකාරී පැවැත්වුවා කියලා හම්බෙන්නේ කෝට්ටි යුගයේ හයවන පරාක්‍රමබාහු රජුරවන්ට කොඹාකංකාරී කලා කියලා තමයි කියන්නේ. එතකොට ඔබේ ප්‍රශ්නයට පිළිතුර විදිහට ගත්තොත් අපිට වර්තමානයේ අපි මේ
අධ්‍යයන කාර්යන්හිදී ශාස්ත්‍රීය වශයෙන් හොයලා බැලුවොත් එහි ආරම්භය මේ මේ නර්තන කලාවන්හි ආරම්භය මූලාශ්‍රගතව හොයලා බැලුවොත් මේ හම්බෙන කාල සීමාවනුයි පාරම්පරිකව මිනිස්සු කටින් කට අරගෙන ආපු ජනප්‍රවාදවල හම්බෙන පුරාවෘත්තයි ගත්තම මේක බොහෝ අතීතයකට ගොඩක් දුර අතීතයකට සම්බන්ධයි කියලා අපිට කියන්න පුළුවන්. දැන් සාම්ප්‍රදායික දේශීය සාම්ප්‍රදායික නර්තන කලාව ගත්තම අතීතයට වඩා වර්තමානයේ යම්කිසි වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා. මේ වෙනස් වීම කොයි ආකාරයෙන්ද සිදු වෙලා තියෙන්නේ? ඒ වෙනසට මොන වගේ සාධකද බලපාලා තියෙන්නේ? දේශීය නර්තන කලාව වර්තමානයේ වෙනකොට වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා. ඒක අපිට පිළිගන්න වෙනවා. මේ නර්තන කලාව 1900 විතර කලින් යුගයේ ගත්තම මේක තිබුණේ ගුරුකුලවලට මේ විතරක් සම්බන්ධ වෙලා. ඒ කියන්නේ ඒ නර්තන කලාවට සම්බන්ධව පාරම්පරිකව කරගෙන ආපු පරම්පරාවන් තිබුණා. ඒ පරම්පරාවෙන් පිටට මේ කලාවන් කවුරුත් පවත්වාගෙන ගියේ පරම්පරාවයි තමයි කරගෙන ගියේ. නමුත් මේ தத்துவය වෙනස් වෙනවා 1930 දශකයෙන් පස්සේ විශේෂයෙන්ම රවීන්ද්‍රනාත් ටාගෝර්තුමාගේ ලංකා ආගමනයත් එක්ක එතුමා මේ කලාවන් වලට නවම මුහුණුවක් පෙන්වලා දෙනවා. සහ අපේ ලංකාවේ තිබිච්ච අධ්‍යාපන රටාව සමාජ රටාව වෙනස් වෙලා මේ කුල ක්‍රමයෙන් පාරම්පරික පරම්පරාවන් වලින් මේක ගැලවිලා සමාජයේ ඉන්න වෙනත් පාර්ශ්වයන්ටත් ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා. ওই අවස්ථාවත් එක්ක නර්තන කලාවේ බොහෝ වෙනස්කම් සිදු වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මේ ශාන්ති කර්ම වල තිබ්බ නැටුම් වේදිකාවට අනුව නිර්මාණය වෙනවා. ඊළඟට වේදිකා නර්තන කියලා වෙනමම කලාවක්, මුද්‍රා නාට්‍ය කලාවක්, මේ වගේ ගොඩක් වෙනස්කම් වෙනවා. දැන් අපි කතා කරන මාතෘකාව යටතේ අපි සාම්ප්‍රදායික නැටුම් ගැන කතා කරොත් මේවත් දැන් වෙනස් වෙලා තියෙනවා. ඒකට බලපාපු හේතු විදිහට නම් මම දකින්නේ මේ සමාජයේ සහ ආර්ථිකයේ තියෙන වෙනස්කම් තමයි. උදාහරණයක් විදිහට කිව්වොත් මේ ශාන්ති කර්ම වල මූලාරම්භය අපි කිව්ව මේ නර්තන කලාවන්හි මූලාරම්භය අපි කිව්ව ශාන්ති කර්ම කියලා. ඒකට ශාන්ති කර්ම මිනිසුන් ඉෂ්ට සිද්ධ කරපු අරමුණු දැන් මිනිසුන්ගේ අරමුණුද? ඉස්සර කෘෂි කර්මාන්තයත් එක්ක බැඳිච්ච මිනිස්සු තමුන්ගේ අස්වනු සරුසාර කරගන්න දෙයයන්ට බාරහාර වෙලා ඒ අස්වනු සරුසාර කරගන්න කෝබාකංකාරී දෙවල් මඩු කරා. එතකොට අධ්‍යතනයේ ඉන්න මිනිස්සුන්ට ඒ අවශ්‍යතා තියෙනවද? එතකොට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට නැත්නම් දරුපලක් නැත්නම් රිද්ධියාගය කරා. අද මිනිස්සු ඒ අවශ්‍යතාව වෙනුවෙන් රිද්ධියාගය කරනවද? මේ සමාජයේ තාක්ෂණී ආර්ථික වෙනස්කම් එක්ක මේ ශාන්ති කර්ම ගොඩක් අඩු වෙලා තියෙනවා. එතකොට ශාන්ති කර්ම අඩු වීම තුළ මේ සාම්ප්‍රදායික කලාව චුට්ටක් පසුබෑමක් තියෙනවා. නමුත් මේ සාම්ප්‍රදායික කලාව ප්‍රාසංගික වේදිකාව තුළ නම් ඉතාම සරුවට මේ සිදු වෙනවා. නමුත් අර අපි කතා කරන සම්ප්‍රදාය පාරම්පරික ඥානයේ ඒ දැනුම වේදිකාව මත තියෙනවද කියන එක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. මොකද අතීතයේ මේක තිබුණේ වාණිජමය කර්මාන්තයක් විදිහට නෙමෙයි. උදාහරණයක් විදිහට කිව්වොත් මොදල් බලන් නෙමෙයි ඉස්සර ගුරුනාසේලා මේ ශාන්ති කර්ම කරේ. මොදල් බලන් නෙමෙයි මේ ගුරු ගෙදර ආපු ගෝලයට ඉගැන්නුවේ. එතකොට ඒක දැන් වෙනස් වෙලා අද්දතේ නැවෙනකොට ඒකේ වැරදක් මම දකින්නේ නැහැ. මොකද පාරම්පරික ගුරුවරයාත් ආර්ථිකය පැත්තෙන් ශක්තිමත් විය යුතුයි. නර්තන ගුරුවරයාත් ශක්තිමත් විය යුතුයි. එතකොට වාණිජමය කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. නර්තන අධ්‍යාපනය, නර්තන නිර්මාණකරණය, වේදිකා නර්තනය, මේ හැමදේම වාණිජමය මට්ටමින් යනවා. ඒක හොඳ පැත්තක් විදිහටත් දකින්න පුළුවන්. නමුත් සියලුම දේ වාණිජය වීම තුළින් අර අධ්‍යාපනය, පාරම්පරික දැනුම සහ ඥානය, ඒ ක්‍රමවේදය විනාශමුඛයට යනවදෝ, වියකිලා යනවදෝ කියලා ගැටලුවක් අද සමාජය තුළ පැන නැගිලා තියෙනවා. ඔව්. අතීතයේ පැවති එම සාම්ප්‍රදායික නර්තන අංග වර්තමාන සමාජය තුළ භාවිතයට ගන්න ලබන්නේ කොහොමද? අතීතයේ පැවති මේ අපේ සාම්ප්‍රදායික නැටුම් කලාව වර්තමාන සමාජය තුළට නැත්තම් මේ අපේ දැන් ව්‍යවහාරික සමාජය තුළ මේ නැටුම් සාම්ප්‍රදායික නැටුම් භාවිතයට අරගන්න ගත්ත ඒ ආරම්භය ගැන කතා කරද්දී 1930 දශකයේ විශේෂයෙන් කතා කරන්න ඕනේ. එම ඉවකට හිටපු අපේ දැවන්ත නර්තන ශිල්පී වුණු ස්පනී භාරත මහතා, චිත්‍රසේන මහතා, ඒ වගේම කේස් ප්‍රනාන්දු, විල්සන් ලොබඩුව වගේ ඒ කාලේ හිටපු නිර්මාණ ශිල්පීන්
මේ සාම්ප්‍රදායික නැටුම් ඉගෙනගෙන ඒ සාම්ප්‍රදායික නැටුම් නූතන වේදිකාවට ගැලපෙන ප්‍රතිනිර්මාණය කරලා සමාජයට අරගෙන ආවා. කොම්බා කංකාරී ශාන්ති කර්මයේ තියෙන නැටුම්, දෙවල් මඩුවේ තියෙන නැටුම්, කොවලම් ගෙමිණ නාටකයේ තියෙන නැටුම් මේ වගේ අපේ සාම්ප්‍රදායික කලාවන් අධ්‍යතන වේදිකාවට අරගෙන ආවා. එතකොට ඒ ගමන් මගේ තව දිගුවක් තමයි මේ වර්තමානයේ අපේ ඉන්න ශිල්පීන් සිදු කරගෙන යන්නේ. එතකොට මේ ශාන්ති කර්ම නැටුම් බොහොමයක් අද වේදිකාව තුල තියෙනවා. හැබැයි තියෙන්නේ විනෝදාර්ථයේ පදනම් කරගත්ත අංග විතරයි. බොහෝ විට ගත්තොත් හාස්‍ය රසය දෙන්න පුළුවන් නාට්‍යමය අංග. දැන් උදාහරණයක් විදිහට සලුපාලිය, ඊළඟට දරුණ ඇලවිල්ල, නානමුරේ වගේ අංග අපිට දැන් සුලභව දකින්න ලැබෙනවා. නමුත් ඒ ශාන්ති කර්මවලම තියෙන ශාස්ත්‍රීය පදනමකින් යුතු පූජාර්ථය ගත්ත අපේ ඉතාම වටිනා අභිචාරාත්මක ලක්ෂණ තියෙන චාරිත්‍ර ධර්ම අන්තර්ගත නැටුම් වර්තමාන සමාජය තුළ දකින්න ලැබෙන්නේ ගොඩක්. හැමෝම ස්පර්ශ කරලා තියෙන්නේ අර හාස්‍ය රසය, විනෝදය සහ ඇස පිනවන්න පුළුවන් ඒ නර්තනාංග වේදිකාවට ගෙනෙන එක පමණයි කියලා තමයි අපිට මේකෙන් දකින්න ලැබෙන දේ. කියන්නේ සාම්ප්‍රදායික නැටුම් වර්තමාන සමාජය තුළ භාවිතා වෙනවා, ඒ ශාන්ති කර්ම වල පවතින ස්වરૂපෙන් උද්භාවිතා වෙනවා, ඒවට නව අර්ථකථන දෙනවා, නව නිර්මාණ කරනවා, ඒ දේවල් සිදු වෙනවා. නමුත් ඒවා තුළින් ඒවට අහුවෙච්ච නැති බොහෝ වටින දේවල් තව අපේ සාම්ප්‍රදායික ශාන්ති කර්ම තුළ සැඟවිලා තියෙනවා. ඒවා වර්තමාන සමාජයට එන්නේ ගොඩක් අඩු දෙකට හේතුවක් ප්‍රේක්ෂක ඉල්ලුම අර විනෝදය වගේ හේතු සාධක නිසා අර ඒ වගේ වටිනා අංග වේදිකාවට ගේන්න ගොඩක් ශිල්පීන් උත්සාහ කරනවා අඩුයි. ප්‍රේක්ෂක ඉල්ලුම ඒකට බලපාලා තියෙනවා. අතීතයේ තිබුණු ඒ දේශීය සාම්ප්‍රදායික නර්තන ශිල්පීය ක්‍රම එලෙසින්ම පවත්වාගෙන ඒව ඉදිරි පරම්පරාවට දායාද කිරීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද සර් දකින විදියට? ඇත්ත වශයෙන්ම කිව්වොත් ඉදිරි පරම්පරාවට නැටුම් දායක කරන්න ඕනේ, දායක කරන්න ඕනේ, දායාද කරන්න ඕනේ කියලා කිව්වට ඉදිරි පරම්පරාවට උමනාවක් තියෙන්න ඕනේ. එහි වටිනාකම හඳුනගෙන ඒක වැළඳ ගන්න. අපි ගොඩක් සාකච්ඡාවන් වලදී දකිනවා මේ කලාව රැකගන්න නම් ඉදිරි පරම්පරාවට මේවා දෙන්න ඕන කියනවා. එහෙම දෙන්න සූදානම් පාරම්පරික ගුරුවරු ඕනතරම් ඉන්නවා. නමුත් ඔවුන්ගෙන් ඒ දැනුම ගන්න, ඔවුන්ගෙන් ඒ දැනුම අරගෙන හරියට ඉදිරියට කරගෙන යන්න ඉදිරි පරම්පරාව බිහි වෙන්න ඕනේ. ඒ කියන්නේ වර්තමාන පරපුරේ ඉන්න තරුණ නර්තන ශිල්පීන් ශිල්පිනියන්ට මේ කලාවේ තියෙන වටිනාකම පිළිබඳව ඔවුන්ට හැඟීමක් තියෙන්න ඕනේ. ඔවුන්ට හැඟීමක් තියෙනන් තමයි අර පාරම්පරික ඥානීය ඔවුන් හරියට ආදාරලා ඉස්සරහට යන්නේ. එතකොට මම ඉතාම අගය කරන්නේ මේ කලාවේ වටිනාකම, මේ සම්ප්‍රදායන්ගේ වටිනාකම අපේ කියලා ලෝකෙට කියන්න පුළුවන් මේ පිරිසිදු කලාවන්ගේ වටිනාකම ඉස්සෙල්ලම තරුණ පරම්පරාව ඒකේ වටිනාකම පහදාගෙන ඒකේ වටිනාකම අවබෝධ කරගෙන ඉන්න ඕනේ. ඉන් පසුව ඔවුන්ට කළ යුතු දේ තමයි මේ සාම්ප්‍රදායික නැටුම රැකගන්න නම් සාම්ප්‍රදායික ගුරුකුල ඒ ගුරුවරු හමුවට ගිහිල්ලා ඔවුන්ගෙන් ඒක ඒ අයුරින් ඉගෙන ගන්න ඕනේ. නැතිව කොළඹ ඉඳගෙන සාම්ප්‍රදායික දැනුම නැත්තම් අපිට ගෙදර ඉඳගෙන සාම්ප්‍රදායික දැනුම ඉගෙන ගන්න බෑ. ඒ සාම්ප්‍රදායික දැනුම ඉගෙන ගන්න ඒ සාම්ප්‍රදායික ගුරුවරු සොයාගෙන යන්න ඕනේ. ගිහිල්ලා ඒ දැනුම ඒ ගුරු ගෞරවය සහ ඒ ගුරුවරුන්ගේ මේ ඒ තියෙන වටිනාකමට වටිනාකමක් දීලා අපි ඒ දේ ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන ඒක ක්‍රමවත්ව සහ ඒක විකෘති නොකර සමාජගත කරන්න ඕනේ. ඒක තමයි වර්තමාන පරම්පරාවට කරන්න තියෙන ලොකුම කාර්යය කියලා මම දකිනවා. තමන්ගේ ආසාව ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ආසාව පසුපස දුවමින් ගුරුවරු හොයාගෙන ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්ත දේ විකෘති නොකර වටිනාකමකින් යුක්තව තව අගයක් එකතු කරලා මේ සමාජයට දෙන්න ඕනේ. ඒක තමයි මම දකින විදිහට මේ වර්තමාන පරපුරේ අපේ ශිල්පීන් කළ යුතු මූලිකම දේ වෙන්නේ. දැන් ඉසුරු මහත්මයාගේ පැත්තට යොමු වෙන කලින් මම අවසාන වශයෙන් සර්ගෙන් මහනෝ මේ නර්තන කලාවට ගොක්කොල කලාව සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. නර්තන කලාවයි ගොක්කොල කලාවයි කිව්වම ගහයි පොත්තයි වගේ. මොකද
මම පෙර සඳහන් කරපු අපේ ශාන්ති කර්ම සියල්ලක්ම පාහේ ගැන බැලුවම ඒ ශාන්ති කර්ම සියල්ලකටම ආවේනික වෙච්ච විශේෂ සැරසිලි කලාවක් තියෙනවා. ශාන්ති කර්ම වල විශිෂ්ට සැරසිලි කලාවක් තියෙනවා. ඒ සැරසිලි කලාවේ සම්බන්ධ වන ප්‍රධානම කලාංගයක් තමයි මේ ගොක් කලාව කියලා කියන්නේ. අපේ ශාන්ති කර්ම සැරසිලි කතා කරන්න මේ කලින් අපි හිතුවොත් අපි මේ අලුත් අවුරුද්දට ගේ ඉස්සරහ හදන මල්පල ගත්තත් එතනත් ගොක්කුලෙන් තමයි මේ වැඩ කටයුත්ත කෙරෙන්නේ. එතකොට ඉන්නහාට ගත්තම කොඹාකංකාරි දෙවොල් මඩු පහන් මඩු රිද්ධියාග විශේෂයෙන් සෝනියම් ශාන්ති කර්මය මාසෝන් සමයම මේ වගේ ශාන්ති කර්ම සියල්ලකම පහේ ඒවට ආවෙනික වෙච්ච වෙනමම සැරසිලි කලාවක් තියෙනවා. ඒ සැරසිලි කලාව හා සම්බන්ධව ඍජුවම මේ ගොක්කට යම් කිරීම කියන දේ තියෙනවා. අපේ ශාන්ති කර්ම ශිල්පියා ඒවා දැනගෙන සිටියා සහ ඔවුන් ඒවා අධ්‍යයනය කරා, ඔවුන් ඒවා රැකගෙන ආවා. වර්තමානයේදී අපි ගත්තම මම ඉතන ඇසුරු මහත්තයත් මේකට එකඟ වෙයි කියලා ගොක්කොල සැරසිලි කලාව වර්තමානයේ තියෙන එක රැකිලා තියෙන එක පැත්තක් තමයි අපේ ශාන්ති කර්ම. ශාන්ති කර්ම ටික කෙරෙනවා කියන්නේ ගොක්කොල කලාවත් රැකෙනවා, ගොක්කොල කලාව භාවිතා වෙනවා. ඉතින් ශාන්ති කර්මයක් කිව්වම සැරසිලි කියන දේ අත්‍යන්තයෙන් බැඳී තියෙනවා. එහෙනම් ශාන්ති කර්ම නැත්නම් නර්තනයට ගොක්කොල කලාව අතිශය සම්බන්ධ. දැන් භාග්‍යසර් කිව්වා මේ ගොක්කොල කලාව ගහට පොත්ත වගේ නර්තනයට සම්බන්ධ වෙනවා කියලා. දැන් මම ඉසුරු මහත්තයාගේ පත්තට හැරිලා අහනවා, මේ ගොක් කලාව ආරම්භ වන්නේ කුමන සාධක වලට පදනම් වෙලාද? අයිබෝන් ගුරුතුමා, ගුරුතුමා කිව්වා වගේ මේ සාම්ප්‍රදායික නර්තනය සහ ගොක් කලාව සම්බන්ධයෙන් කතා කරනකොට මං හිතන්නේ මං කියන්න ඕන ටික ගුරුතුමා අදින් කියවුණා. ඒ කියන්නේ ගහට පොත්තමෙන් තමයි අපේ මේ ජාතික උරුමයක් වෙන ගොක් කලාව පැවතගෙන එන්නේ. එතකොට ගොක් කලාව සම්බන්ධයෙන් අතීතය ගැන කතා කරනකොට අතීතයේ ලාංකීය ගැමි සමාජය තුළ මේ ගොක් කලාව කියන දේ ශාන්ති කර්ම විතරක්ම නෙවෙයි, ඒ කියන්නේ කටින් විශේෂ අවස්ථා, ඒ කියන්නේ මංගල උත්සවවලදී, අවමංගල කටයුතුවලදී, ඒ විශේෂ සැරසිලි අවස්ථාවලදී මේ ගොක් කලාව කියන දේ ගොඩක් ගැමි සමාජය තුළ පැවතුණා සහ ඒවට අපිට දකින්න පුළුවන් සාධක තියෙනවා. ලිඛිත සාධක නැති වුණත් ඒ පැවතෙන පුරාවෘත ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා මේ ගොක් කලාව සම්බන්ධයෙන් යම්කිසි සැරසිලි විද්‍යමාන වුණා කියන එක. එතකොට ගොක් කලාව සම්බන්ධයෙන් ගන්නකොට ශාන්ති කර්මවලදී මල්යහන්, අයිල, පොල් තෙල් පහන් කියන දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට ඇත්තටම මේ ගොක් කලාව, මේ ගොක් කොලේ කියන එකෙන් සෞභාග්‍ය, පාරිශුද්ධත්වය, යහපත කියන දේ ඒකේ තියෙන වර්ණවලින් මිනිසුන්ට ඒ කියන්නේ ඒ ඇස පිනවනවා සහ ඒ කට්ටියට ඒ විශ්වාසය සහ ඇදහිල්ල කියන දේ මේ ගොක් කලාවේ, මේ ගොක්කොලේ තියෙන වර්ණය තුලින් පිළිඹු වෙනවා. එතකොට ඒ හින්දා වෙන්න ඕනි. මොකද අපේ පොල්ගස කියලා තියන්නේ අපි කප්රුක කියලා කියන්නේ. එතකොට ඒකෙන් අර කප්රුකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අර සිතූ පැතූ දේ ඉෂ්ට වෙන දෙයක් කියන එක. එතකොට මේ පොල් ගහ කියන දේ ගොඩක් දුරට ගොක් කලාව සම්බන්ධයෙන් එන්නේ මොකද ඒ ගහේ තියෙන අමුද්‍රව්‍ය ගොඩක් මේ සම්බන්ධයෙන් යොදාගෙන යනවා. එතකොට අපිට තව අමුද්‍රව්‍ය විදිහට මේ සම්බන්ධයෙන් ගන්නවා කෙසෙල් කොට, ඊට පස්සේ විවිධ මල් වර්ග, ඊට පස්සේ විවිධ අතු කිණිති ඕවා අපිට ගන්න වෙනවා. මේවා සැරසිරි කටයුතු නිර්මාණ කරනවා. මොකද ඒකේ ඒ තියෙන ආකෘති නිර්මාණය කරගන්න ඒවත් අවශ්‍ය වෙනවා මේ සම්බන්ධයෙන්. එතකොට මේක අතීතයේ පටන් පැවතාව කියන එකට මේක අපිට කියන්න පුළුවන් මේ සැරසිලි සම්බන්ධයෙන් සහ අතීතයේ දෙස බලනකොට. එතකොට මේ කිලිකිත සාධක නොමැති වුණත් අපිට මේ නර්තන කලාවත් එක්ක ගන්නකොට ශාන්ති කර්ම හා මිනිසුන්ගේ එදිනෙදා සමාජයේ තියෙන විශේෂ අවස්ථාවලදී මේ ගොක් කලාව කියන දේ ගොඩක් දුරට මේ කට්ටිය යොදාගෙන තියෙනවා. එතකොට අපිට අතීතයේ පරිහරණය කරන්න ලැබෙන සන්දේශ කාව්‍යවල, විවිධ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා කවිවලින් මේ දේවල් සම්බන්ධයෙන් පැවතුණා කියන එක. එතකොට අපිට ඒක තහවුරු කරගන්න පුළුවන් අතීතයේ පටන් මේක ඈත අතීතයකට දිවෙන ජාතික උරුමයක් ලෙස මේ ගොක් කලාව. මම ඒ වගේ සඳහන් වෙලා තියෙන කවියක් කියන්නම්. රඹපතුරින්දා ගොප්පන් කස එපිනින්දා
නිබතුරු සින්දා රන් උළු සෙවිලි පෙලින්දා නිබතුරු කිම්දා මුදුනට රන්කොත බැඳා බඹහු විහිඳා ඉරහඳ මල් කොඩි බැඳා කියලා අපිට මේක අවසන් කරන්න පුළුවන්. ගොක් කලාව අද වන විට යම්තාක් දුරට පැවතුණත් එය අතීතයත් සමග බලනකොට භාවිතයේ අඩු බවක් තියෙනවා. ඒකට හේතු මොනවද? ඔව් විශේෂයෙන්ම කියන්න ඕනි අතීතයත් එක්ක බලද්දි දැන් මේ වර්තමාන සමාජය තුළ තියෙන කාර්ය බහුලත්වය ඊට පස්සේ නව තාක්ෂණික දියුණුව ඔය කියන හේතුත් බලපාලා තියෙනවා මේ ගොක් කලාව තියෙන යම් කිසි පසුබෑමකට ලක් වෙන හේතු. මොකද ඉස්තර ජන සමාජය වගේ නෙවෙයි දැන් වර්තමානයේ ඉන්න මිනිසුන්ට කාර්ය බහුලත්වය වැඩි සහ මේ වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්න වෙනවා. එතකොට ඒ කාලය කැප කිරීමට මිනිසුන්ට කාලය නොමැති වෙලා තියෙනවා. මේ සැරසිරි සම්බන්ධයෙන් මේ ගොක් කලාව සම්බන්ධයෙන් කතා කරනකොට හේතුව ගොඩක් දුරට මේ ගොක්කොල කියන දේ ඒ කට්ටියට එකතු පහසු කරගන්න අපහසු වෙලා තියෙනවා දැන් මේ තියෙන වත්මන් තත්ත්වයට. ඒතොර ඒ කට්ටිය කෘතිම අමුද්‍රව්‍ය වලට ගොඩක් දුරට පෙළඹෙලා තිනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ප්ලාස්ටික්, රිජිෆෝම්, මොකද දැන් පොල් මලක් කපනවා කියන එකත් ලොකු ගැටලුවක් වෙලා තිනවා. ඒ වෙනුවට කෘතිම ආකෘති විදිහට තියෙනවා දැන් අපිට දැක ගන්න පුළුවන් ওই මංගල අවස්ථාවවලදී වුණත් පොල් මල වෙනුවට ප්ලාස්ටික් පොල් මලක් තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ අර ලෙහෙසියෙන් මිනිස්සුන්ට ළඟා කරගන්න පුළුවන් දේවල් වලට නැඹුරු වෙලා තියෙනවා. එතකොට අපි දැන් වේදිකාමය පැත්තෙන් ගත්තොත් ඉස්සර මල්ලෙහන තිබ්බ වේදිකාවේ දැන් තියෙන්නේ ස්ක්‍රීන් එකකට ප්‍රොජෙක්ට් කරන ඒ ෆොටෝ එක. ඒ කියන්නේ ඒකේ මල්ලෙහනක තියෙන පින්තූරයක් ප්‍රොජෙක්ට් කරලා තමයි ඒ නර්තනාංගය ඉදිරිපත් කරන්නේ. එතකොට අන්න ඒ වගේ තාක්ෂණික දියුණුව සහ මිනිස්සුන්ට තියෙන කාලය පිළිබඳ ගැටලුත් එක්ක ඊට පස්සේ ආර්ථිකමය පැත්තෙන් ගත්තොත් මේකට ලොකු ශ්‍රම බලකායක් ඕනි වෙනවා අර වගේ වැඩකට. එතකොට ඒ හින්ද මිනිස්සු තාක්ෂණයේ පැත්තෙන් ඒක අපිට සරලව සහ අඩු වියදමකින් කරගන්න පුළුවන් හින්දා ඒ පැත්ත නැඹුරු වෙලා තියෙනවා. සහ දැන් මේ ගොක් කලාව සම්බන්ධයෙන් ඉන්න පිරිස ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. සහ වර්තමාන පරපුර මේක ඉගෙන ගැනීමට තියෙන අර අපේ භාග්‍යවතුමා කලින් කිව්වා වගේ වර්තමාන පරපුරට මේකේ උනන්දුවක් තියෙනෝනි මේ කලාව රැකගන්න මේක ඉගෙන ගන්න. ඇත්තටම මේ කලාවන් ඉගෙන ගන්න එකිනුත් තමන්ගේ මානසික සුවය ඊට පස්සේ අපිට විවේක කාලය අපිට මේ වගේ කලාවක් ඉගෙන ගන්න එකෙන් අපිට හොඳ මා ඒ කියන්නේ ඒකට ඇත්තටම කියන්නේ අපිට ඒක බ්‍රේන් වොෂ් එකක්. ඒ කියන්නේ අපිට අර අපේ දෙයක් ඉගෙනගෙන ඒක ඉදිරියට යනකොට ඒක මනසටත් සුවයක් සහ ඒ මිනිසුන්ගේ සාහිත්‍යමය හැකියාවන් තවත් වැඩි දියුණු වෙනවා. එතකොට ඔබතුමිය කිව්වා වගේ මේකේ දැන් වත්මන් තත්ත්වය ගැන කතා කරනකොට අර කීපු කරුණු ටික හේතු කොටගෙන තමයි මේ දේවල් මේ වෙලා තියෙන්නේ. එතකොට මේ කලාව තවත් ඉදිරියට ගෙන යන්න කරන්න පුළුවන් දේවල් මොනවද? ඔව් ඇත්තරම මේ කලාව අපිට උරුමයක් ලෙස ඉදිරියට රැකගෙන යන්න නම් මගේ යෝජනා කීපයක් තියෙනවා. එකක් මේක ජාතික උරුමයක් ලෙස අපේ සංස්කෘතික අමාත්‍යාංශවල තව වැඩි දියුණුවක් වෙන්න ඕනි සහ ඒක සමාජයට අරන් එන්න ඕනි මේ කලාව සම්බන්ධයෙන්. සහ එතකොට අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ගත්තොත් පාසල් මට්ටමේ විෂයක් විදිහට හදාරන්න අංගයක් ලෙස මේක, ඒ කියන්නේ නර්තනයත් එක්කම එක්කෝ අපිට පුළුවන් ජනසන්නිවේදනයත් එක්ක මේ අංගය අපි කතා කරගන්න පුළුවන්. එතකොට පාසල් පද්ධතිය තුළට ඒ කියන්නේ වත්මන් පරපුරට මේ ගොක් කලාව සම්බන්ධයෙන් තියෙන න්‍යායාත්මක සහ ප්‍රායෝගික කොටස් පිළිබඳ අපිට යම්කිසි කාල පරිච්ඡේදයක් වෙන් කරලා මේක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ දෙයක් වෙනවා මේකේ අනාගත පැවැත්ම සහ මේක උරුමයක් ලෙස අපිට පවත්වාගෙන යන්න. මොකද මේ ගොක් කලාව කියන දේ ඇත්තටම මිනිස්සු මේ ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ විසිරීලා තියෙන දෙයක් මෙන්ම ඒක ඉස්සරහට පැවතින එක ගොඩක් හොඳ දෙයක් ලෙස කියන්න පුළුවන්. මොකද ඇත්තටම ගත්තොත් ජපානය, තායිලන්තය වැනි රටවල මේ දේවල් ළමුන්ට කියා දෙනවා. ඒ කියන්නේ උරුගාම කලාව ඔස්සේ යම්කිසි මේකක් තියෙනවා මේ ගොක් කලාවට. මොකද ඒ දේවල් ලංකාව තුලත් ඒවා වැඩි දියුණු කරගෙන කරන්න පුළුවන් නම් හොඳ මට්ටමක් තියෙනවා. සහ මේ තුලින් අපිට වත්මන් සමාජය තුල පුළුවන් ආර්ථිකමය විදිහට මේක අපිට නතු කරගන්න. ඒක අපි ඉදිරියේදී කතා කරමු. එතකොට මේකේ පැවැත්ම සම්බන්ධයෙන් කරනකොට අපි කරපු යෝජනා ටික ඉදිරිපත් කරන්න පුළුවන්. මේක උරුමයක් ලෙස අපි රැකගන්නේ කෙසේද කියන යන පිළිබඳ. එතකොට දැන් වර්තමාන සමාජයේ මේ ගොක්කොල කලාව මොන වගේ අවස්ථාවල් වලදීද යොදාගන්නේ?
ඔව් විශේෂයෙන්ම වර්තමානයේ තුලත් නර්තනය පැත්තෙන් ගත්තොත් ශාන්ති කර්මවලදී ඒ එන සැරිසිරි වර්ග කලින් කිව්වා වගේ මල්ලහන් අයල පොල්තෙල් පහන් ඊට පස්සේ ඒකට අදාළ වෙන විවිධ සැරිසිරි වර්ගවලදී ඒ කියන්නේ යහන් දොළපිදේනි ඔය වගේ දේවල් වලට මේ ගොක් කලාව සම්බන්ධයෙන් එන සැරිසිරි වර්ග තමයි අදටත් යොදා ගන්න. ඊට පස්සේ මංගල කටයුතු වලදී. එතකොට දැන් අද පවතින සමාජයේ මංගල පෝරුව, සිටි බෑග් එක, ඊට පස්සේ ඔය මේස සැරසිලි, ඊට පස්සේ පොල් තෙල් පහන්, ඊට පස්සේ තොරණ, ඒ කියන්නේ එන්ට්‍රන්ස් එකේ ඉඳන් තියෙන ඔක්කොම සැරසිලි වර්ග ගොක් කලාවෙන් කරගන්න නව යුවතිපතීන් සිටිනවා. එතකොට ඒ වගේම පුළුවන් අපිට, ඒ කියන්නේ ඔය දැන් වෙසක් පොසොන් වගේ අපේ තියෙන විශේෂ අවස්ථාවලදී ගොක්කොල සම්බන්ධයෙන් පහන් කෝඩු, වෙසක් සැරසිලි ඔය දේවල් අපිට විශේෂයෙන් බලන්න පුළුවන්. ඒවා අදටත් පවතිනවා. ඊට පස්සේ ආමංගල කටයුතු වලදී අපිට පුළුවන් ඔය ආරුක්ක නමන ඒවා, ඊට පස්සේ සොහොන ළඟ සැරසිලි කටයුතු ගොක්කලාව සම්බන්ධයෙන් වෙන්නේ, ඊට පස්සේ ඔය අපි කරගනු ලබන විශේෂ අවස්ථාවලදී පුන් කලස්, පොල් තෙල් පහන් ඒ වගේ දේවල් මේ සම්බන්ධයෙන් මේව කරගන්න. ඊට පස්සේ තව කියන්න ඕනි පිරිත් මණ්ඩප. ඉස්සර කාලෙත් ඒ පිරිත් මණ්ඩප ගොක් කලාව සම්බන්ධයෙන් සැරසිලි නිර්මාණ කටයුතු කර අදටත් මේ සම්බන්ධයෙන් කරන විශිෂ්ට ගණයේ නිර්මාණ කරන ශිල්පීන් අදටත් ඉන්නවා ලංකාවේ. කට්ටියගේ අග්‍රගණ්‍ය නිර්මාණ තියෙනවා. ඒ කියන්නේ අතීත දැනුම සහ වර්තමාන තාක්ෂණයේ දැනුම මුහු කරලා ලස්සන නිර්මාණ ඉදිරිපත් කරන පිරිස් ඉන්නවා. ඒ කියන්නේ පිරිත් මණ්ඩප, ධර්මාසන, ඊට පස්සේ දැන් ආමංගල කටයුතු වලදී ඒ කට්ටියගේ ඡායාරූපය, ආලේඛ්‍ය ඡායාරූපය ගොක් කලාවෙන් පිළිබිඹු වෙන විදිහට ඒ කට්ටියට අපි කියන්නේ 3D ලුක් එක කියලා, 3D විදිහට ගොක්කොල, ඒ කියන්නේ වර්ණ ගලපල ඉවරලා ඒ විදිහට කරන ශිල්පීන් ඉන්නවා. ඊට පස්සේ කියන්න පුළුවන් ෆැෂන් ඩිසයින්, ඒ කියන්නේ වර්තමානයේ තියෙන ෆැෂන් ඩිසයින් ඡායාරූප කරන, මගේ සබ්ජෙක්ට් එක ගැනත් මම කියන්න, ඒ කියන්නේ ඡායාරූපකරණය සම්බන්ධයෙන් ගත්තත් මේ ගොක්කොල වලින් ඇඳුම් නිර්මාණය කරලා ඒක නව පරපුරට අරන් යන්න පුළුවන්. මේ ළඟදි දවසකත් අපි ඒ විදිහට අපි මේ භාග්‍ය ගුරුතුමා අපි කට්ටිය එකතු වෙලා ඒ ගොක්කලාවට කිසිම හානියක් වෙන්නේ නැති විදිහට ඒකේ තියෙන සාම්ප්‍රදායික කැටයම් කලාව, ඊට පස්සේ සැරසිලි වර්ග, ඒ සියල්ල එක්කාසු කරලා ඒ වගේ නිර්මාණයක් කරා. ඒක අතිසාර්ථක වුණා ඇත්තටම. එතකොට වර්තමානයේ තුල මේ කලාවේ යම්කිසි පැවැත්මක් සහ හොඳ නිර්මාණ කරන ශිල්පීන් පිරිසක් ඉන්නවා, සහ ඒක ඇත්තටම ලාංකිකයන් වශයෙන් අපිට ලොකු ආඩම්බරයක් ගෙන දෙන දෙයක්. ඔව්, මේ දැනට අපි කලාකෙත මගින් මේ කතා කරපු කතා බහ ඉතාමත් වැදගත් කතා බහ. ඉතින් මේ කරුණු කාරණා දෙස බලනකොට අපිට පැහැදිලි වෙනවා මේ දේශීය සාම්ප්‍රදායික නර්තන කලාවේ සහ ගොක්කොල කලාවේ වර්තමාන තත්ත්වය කොයි වගේද කියන්න. ඉතින් මේ කතාබාත් සමග සම්බන්ධ වුණු ඔබ දෙපළට ඔබගේ වටිනා කාලය වැය කරමින් මෙතනට පැමිණිලා අපිත් සමග සම්බන්ධ වීම පිළිබඳ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන් අපි සූදානම් වන්නේ අදට කලාකේත වැඩසටහන නිමාවටපත් කරන්න. නැවතත් ලබන සතියේ සෙනසුරාදා දවසෙත් මෙවැනිම වැදගත් වන කාලින මාතෘකාවක් කතා කිරීමේ බලාපොරොත්තුව ඇතිව අදට අපි ඔබෙන් සමුගන්නවා. එතෙක් ඔබට සුවදායී සතියක්. ආයුබෝවන්.